අසංක සහ අසංක අයිබවන් ජයග්‍රහි සතියක් ප්‍රාර්ථනා කරමින් අපි සූදානම් අද ආරම්භ කරන අසංක සහ අසංක පෞගේ සතියේ වෙච්ච ක්‍රීඩා තොරතුරු රටේ තොටේ හැමතැන වෙච්ච ක්‍රීඩා තොරතුරු පිළිබඳ ටිකක් රහට අපි දෙන්න අද කතා කරනවා. රහට ඔව් අපි වැඩසටහන කන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හින්දා රහට කතා කරන්නේ නැතුව අපි ගිය සතියේ සිද්ධ වෙච්ච ක්‍රීඩා තොරතුරු ගැන කතා කරමු. ඉතින් පටන් ගන්න වෙන්නේ අයිත් පරාජයකින්ම තමයි. දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයේ එක් දින තරගාවලියේ 3ට බිඳුවක් ඉදිරියට තාම දකුණු අප්‍රිකාව ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ පළවෙනි තරගය ගැන අපි ගිය සතියේ කතා කරන්නේ. ඒ නිසා දෙවෙනි තරගය ගැන චුට්ටක් මේ සතියේ කතා කරන්න හිතුවා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම. මෙහිදී ඩුප්ලෙසි සමග මිල ශතක දෙකක් වාර්තා කරමින් ලකුණු 307ක් දක්වා 105ක් සහ 117ක් ඔව් ලකුණු 307ක් දක්වා මුල් ලකුණු සංඛ්‍යාව අරගෙන ගියා දකුණු අප්‍රිකාවේ. ඉන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට හම්බුන ඉලක්කය සපුර ගන්න හැකි වුණේ නැහැ. ඔව් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩකයකට ලකුණු 30 සීමාව පසු කරන්න අවස්ථාවක් උදාුනේ නැහැ. ඔව් ලකුණු 121ක දැවැන්ත පරාජයක් හිමි කර දුන්නා ශ්‍රී ලංකාවට. චන්දිමාල් විතරක් මයිනස් 36ක් විතර ලබා ගත්තා. ඉතින් ඒ ආකාරයෙන් තමයි පළවෙනි තරගය අවසන් වුණේ. දෙවෙනි තරගය සමාන ඔව් දෙවෙනි තරගයේ විශේෂයෙන් කියන්න ඕනේ මෙහිදී දකුණු අප්‍රිකාවේ පන්දු රැකීම ඉතාමත් උසස් මට්ටමක තිබුණා. මොකද අපි අර වට්ටක් අල්ලපු එකක් ගැන ගිසති කතා කරන්නේ. ඉතින් මේකෙදි වට්ටක් අල්ලනවා වගේ නෙමෙයි ඉතාමත් හොඳ පන්දු රැකීමක් පෙන්වන උන්ගේ සුපුරුදු දක්ෂතාවලට ආවා. තුන්වෙනි එක් දින තරගය ගැන ඒක මම නිකන් කැමති ටිකක් කියන්නේ ඒක මීමැසි තරගයක්ද කියලා හිතනවා. ඒක තුන්වෙනි එක් දින තරගය ඇත්තටම මීමැස්සන්ගෙන් පිළිලා තිබුණ තරගයක්. ඒ කියන්නේ ඕන්න අපිට උදව්වක් කරන්න තමයි උත්සාහ කරේ. වැඩිය සාර්ථකයි. ඔව් නමුත් ඒක සාර්ථකුන්නේ නැහැ. ඉතින් තරගය ආරම්භ කරේ ශ්‍රී ලංකාවනේ. දික්වැල්ල ලකුණු 74ක් ලබාගෙන ඒ වගේම තරංග ලකුණු 36ක් ලබාගෙන ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් ලබා දුන්නා. නමුත් ඒ ආරම්භය ඉදිරියට ගෙනියන්න හම්බුනේ නැහැ. මැදපෙළ පිටිකරු ඉතාම තසාර්ථකුණා. ඒ කියන්නේ ලකුණු 60ක සම්බන්ධතාවයක් දික්වැල්ලයි උපුල් තරංග අතර තියාගෙන ආවා. ඊට පස්සේ 65ක් වගේ වෙද්දි කඩලු 5ක්. ඔව් 60ක් වෙද්දි තමයි පළවෙනි විකට් එක වැටුනේ. ඉන් පස්සේ මී මැස්සුවව තරගයට සෙල්ලම් කරා. ඔව්. ඉතින් ඒ වෙලාවේ මෙහෙම දෙයක් මතක් වෙනවා. චන්දිමාල් පිටි හිටියට වැඩි වෙලාව මීමැස්ස පිටි හිටියා. සාමාන්‍යයෙන් පැයක් විතර වගේ. මීමැස්ස විනාඩි 10ක් විතර වගේ මීමැස්ස හිටියා. ඔව් ඒ වගේ තරගේ පැවැත්වුණු පිටියට ඇවිල්ලා මීමැස්සෝ තරගේ නරඹන්න ආවද කියලා මම දන්නේ. ඉතින් ඇවිල්ලා හිටියා. නමුත් පැයකින් විතර පස්සේ නැවතත් තරගේ ආරම්භ වුණා. ඉතින් ඉලක්කයක් දෙනවා කියලා ඉලක්කයක් දෙන්න හම්බුනේ නැහැ. ලකුණු 163ක් වගේ ලබා ගත්තේ. ශ්‍රී ලංකාව සියල්ලන් දෙවි ලකුණු 183ක් ලබා ගන්නකොට පඳුරු පහර දෙන්න දකුණු අප්‍රිකාව වෙනවා. ඔව්. ඉන් පස්සේ ආයෙත් ඉතින් ප්‍රහාරයට ලක් වෙන්න තමයි සිද්ධ වුනේ. ඉතින් ඩිවිලියස් 60ක් ගත්තා. ඩිවිලියස් 60ක් ගන්නවා කියනකොට තේරෙනවනේ ඉතින් මොන වගේ ගන්නේද කියලා. අපි දන්න 360 ලෝක ප්‍රකට යාගේ හැම පැත්තකින්ම ලකුණු රස් කරනවානේ. ඉතින් ඒ වගේ ලකුණු රස් කළා කඩුලු 7ක පරාජය ශ්‍රී ලංකාවට හිමි කරලා දුන්නා. ඉතින් ඒ ආකාරයෙන් ඉතාමත් ශෝකජනක ආකාරයට එක් දින තරගාවලිය මේ වන විට පවතින්නේ සහ පරාජය වෙලා ඉවරයි දැනට. රටයි ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවත් එක්ක තිබ්බ තරග පහකින් එක් දින තරගාවලියේ තරග තුනක් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා. ඊට පස්සේ අසංක තව කතාවක් තියෙනවද මට කියන්න? නෑ මට තියෙන එක කියන්න. ඒ තමයි පෞගිය සතියේ හඳුන්වා දීමක් කරා මේ ශරීර සුවතා සතියක්. පෙබ්‍රවාරි 6 වෙනිදා ඉඳන් කියන්නේ ඊයේ නේද 12 වෙනිදා වෙනකම් මේ සතිය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සතිය තුල දැන් තේමාවක් තියෙනවා සුවය සතුට ජයග්‍රහණය සඳහා ක්‍රීඩාව කියන තේමාවට තමයි මේ සතිය ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම මේ දවස් 6 වෙන් කරලා දීලා තියෙනවා විවිධ අංශ 6කට. තරුණයන්ට, මව්වරුන්ට, එතකොට ක්‍රීඩකයන්ට, ඒ වගේම රාජ්‍ය අංශයට, පෞද්ගලික අංශයට වගේ අංශ ගණනාවකට මේ දවස් 6 වෙන් කරලා දීලා තියෙනවා. ඔක තමයි මල්ලක තිබ්බ ඊළඟ කතාව. හොඳයි. ඒ කතාවත් එක්ක නැවතත් මට මතක් වෙනවා මේ රෝස පාට කියලා කියන්නේ අපි ටිකක් ලා පාටක් නේ. ටිකක් ශක්තිය අතින් ඉහළ මට්ටමක තියෙන පාටක් නෙමෙයි. අපි නිකන් දැකපු ගමන් අපේ මනසේ වැඩ කරන්නේ දුර්වල පාටක් හැටියට. නමුත් ගිය සතිය රෝස පාට ඇඳගෙන හිටපු දකුණු අප්‍රිකාව අපිට පහර දුන්නනේ දිගටම. ඔය වගේ රෝස පාට ඇඳගෙන ප්‍රතිවාදීන්ට පහර දෙන කණ්ඩායමක් හිටියා ඩයලොග් රග්බි ලීගේ. හැව්ලොක්ස්. හැබැයි ගිය සතිය තිබුණ තරගෙදී මහනුවර කණ්ඩායමත් එක්ක තිබුණ තරගෙදී පරාජය වෙන්න හැව්ලොක්ට සිදු වුණා. ප්‍රථමාර්ධයේදී ලකුණු 8ට 6ක් වශයෙන් ළඟ ළඟ තිබුණේ. නමුත් අවසාන වෙනකොට මහනුවර කණ්ඩායම ෆිට්නස් ගේම් එකක් ගහනවා කියලා තමයි ඔකට අපි කියන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝක ප්‍රකට ඕල් බ්ලැක්ස් කණ්ඩායම පවා දෙවන අර්ධයේදී ඉතාමත් ප්‍රබලව ක්‍රීඩා කරනවා ෆිට්නස් හොඳ නිසා. 26යි 11ක් වශයෙන් තරගේ පරාජය වුණා හැව්ලොක්ස් කණ්ඩායම. එහෙදී අර ඩයලොග් රග්බි ලීගේ
ඉහලින් මිටපු කණ්ඩායම් දෙක තමයි මේ කණ්ඩායම් දෙක. ප්‍රසාද ලකුණු සටහන. ලකුණු සටහන. ඉතින් පුංචි වෙනස්කමක් සිදු වුණා නේ. මහනුවර උඩට ආවා. හැබැයි දෙකට ගියා. දෙකට ගියා. හරි. ඊට පස්සේ තව දෙයක් තියෙනවා මේ 19 වෙනි ආසියානු පිරිමි සහ කාන්තා වොලිබෝල් ශූරතාවය ඉලක්ක කරගෙන සංජිත පෞගේ සතියේ පිහිටුවා. එතකොට ඒ සංජිතවල විශේෂයෙන්ම සාක් පදක්කම් ලාභීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6ක් 7ක් වගේ අතුරත් වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන තමයි මතක් කරමු. ඔව්. ඒ අතර පාපන්දු පුවත් කීපයක් කියන්න ඕනේ. ඔව්. ඒක මම ඔයාලට බාර දෙනවා. ඔව් ප්‍රථම අධියර මොකේ ප්‍රථම අධියරද කිව්වොත් AFC කුසලාන පාපන්දු තරගාවලියට කණ්ඩායම් තේරීමේ ප්‍රථම වටේ අරඹමින් ශ්‍රී ලංකාවේ කොළඹ පාපන්දු සමාජයත් ඉන්දියාවේ මෝහන් බගාන් පාපන්දු සමාජයත් පළවෙනි අධියර ක්‍රීඩා කරන රේස් කෝස් එකේදී එදී මෝහන් බගාන් දෙකට එකක් වශයෙන් දිනුවා. හිතපු තරම් ගෝල් ගහන්න හම්බුන්නේ නැහැ. එහි දෙවන අධියර පැවැත්වෙනවා කල්කටාවේදී එළඹෙන 9 වෙනිදා. ඉතින් ඒකෙදී පොඩි ප්‍රශ්නයක් වුණා. ඉන්දියාව අර සුපුරුදු පරිදි ටැක්ටිකල් ගේම් එකක් ගහනවා. අපේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට වීසා ලබා දීමේදී පොඩි ප්‍රශ්නයක් ඇති කරා. අපි දන්නවනේ අප්‍රිකානු ක්‍රීඩකයෝ 3 දෙනෙක් ඉන්නවා මේ කොළඹ පාපන් සමාජයේ. ඉතින් ඔවුන්ට වීසා ලබා දෙන්න බෑ කියලා ඉන්දියාව මුලින් කිව්වා. පස්සේ අවසන් මොහොතේ තරගයට දවසක් විතර තියලා ඔන්න වීසා ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔහොම තමයි අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ තත්ත්වය. ඒ අතර ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ 5 වෙනි සතිය ආරම්භ වෙනවා මේ ඊළඟ දින කීපෙදී. ඒ ගැනත් ඔබට විස්තර ලබා ගන්න පුළුවන් thepaparai.com සමග එකතු වෙලා හිටියොත්. තවත් විස්තරයක් තියෙනවානේ. ඔව්. අද විස්තර ගොඩයිනේ. අද ගොඩයිනේ. සතියෙන් ගොඩක් දේවල් දුනානේ. ඔව් 2017 කාන්තා ලෝක කුසලානේ තියෙන්නේ. හ්ම්. ඊට කණ්ඩායම් තෝරා ගැනීම සඳහා මේ අවස්ථාවේ පැවැත්වෙනවා තරඟ සුදුසුකම් ලැබීමේ තරඟ. ඒවා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ. ලෝක කුසලානේ පැවැත්වෙන එංගලන්තෙදී. ඒද දන්නේ මීමස්සුනේ. ඔව් අපිට මෙහෙත් මීමස්සු ටිකක් ඇති කරගෙන තිබුණා හොඳයි. මේ කාන්තා තරඟ වලදී මීමස්සු කොහොමද එනවනේ? එනවනේ. එහෙනම් ඉතින් අමුතුවෙන් ඕනේ නැහැ. හ්ම්. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තමයි පළවෙනි තරඟේ පැවැත්වෙන්නේ. එහි විස්තර ඉතින් අපි ඊළඟ සතිය විතර ඔබට කියන්න. හරි. එතන ඉවරද? හ්ම්. හරි. එහෙනම් ඉතින් මේ හරි කියන්නද? තියෙනවද නැහනේ? ඔව් ඉන්දියානු පළවෙනිම මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. මේ කමන්නේ ඕනේ නැහනේ. ඒ ගැනේ අපි පස්සේ කතා කරමු. එහෙනම් ඉතින් අදට අපි දෙන්නගේ වැඩ කටයුතු ටික හමාරයි. සමුගන්න ජයග්‍රහයි සතියක්. නැත්නම් මට ඉතින් අරිද්ද ගැහුවාගේ මෙහෙම ඉන්න පුළුවන්. ක්‍රීඩා තුරතුරු පිළිබඳව කතා කරන්න අසංග.